ඔබැ දෙෙනටම සදැහැවත්න සත්‍යාබෝධයේ දුොරගුල්ලු විවර කරගන්නට ඔබට වැසි ධර්මාබෝධය ලබාදමින් සෑම බ්‍රහස්්පතින්දාදිනයකම සදැහැති ඔබ වෙන වෙන් සඳවිහෙදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවයි අදට නියමිත දයිකත්ව සත්ධර්ම දේශනාව සමාරම්භ කරන්නටයි මේ සූධහනම. සුපපුරදු පරිදි දේශනාව පවත්වන්නට අදදිනයේදිත් මෙවඋතුම් දම්සබහමන්ඩ පේට වැඩම කරන්නට යදුණු. කහපොල ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මර්දන් කල්ල කරුණාගල, චිත්ත විවේකාරාමය යන ඔබය විහාරාදීපති කම්මට්ඨානාචාර්ය පූජනීය තපවනේ අරිය දජ අපේ ගෞරවනය පින් වත්වාමින් වහන්සේ අප හැම දෙනාමෙක්ව නමස්කාරපූරකව සාධනාධ පාත්වමින් දම් සභහමන්ඩ පේට පිළේ ගනිමෝ. සාධෝසාතෝ, සාතෝ. සැදහැවත්න්නේ මේ උතුම් වූ සද්ධරම දේශනාව සැදැහැති ඔබ වෙනුවෙන් ලෝපුරස්සන්න විහදනය කරන්නට, අද දින දයිකත්වය ගෙන කටයතු කරනවා. හෝමාගම පදිං්‍රි විශ්්‍රාමික ගුරුමතාවක් වන කමලා කොඩිකාර සහ MN ගුණවර්ධන මහත්ම ඇතුරුඒ පවුලේ සුපින්බත් පිරිස්ස විසේ. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්සේ සුනන්තුූ සද්ගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්මසවනකාලු අයං බදන්තා දම්ම සබනකාලු අයං බදංතා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සද්ධා. බුද්ධි සම්පන්න කාරුණික පින්වාත්නී බෞද්ධ්‍යමාජ්චිචාලය හරහා සෑම බ්‍රාස්්පතින්ද දිනකම විකාශනය වෙන සසරින් නිවනටි කියන මාතුෘකාව යටතේ සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් එෙක් ධර්මදේශනාවකට දායකත්වය ගත්තා හොමාගම පදිංචී විශ්‍රාමික ගුරුමාතාවක් වන කමලා කොඩික්කාර මහත්මය සහ එෙන් ගුණො ර්ධන මහත්මී විසින්. එලගේ අරමුණු ගන මහත්ම ගේ ಾපපුෂය ව සම් මස පරලෝ ේර මහත්ම ආද ස ම මි ගො ර්ධන හොයර. ದ ාග සම පා ේ ප තු සංසා ර නිವ ್ರತ කිරීම ස ම. සුව විය පිරෙන ග ුණ ර්ධන මහතර ස පවල ැම දෙ නාට. විදේශකග සිටි දරුවන්ට ස ්‍රාර්ථ කරන සසාභාග ್ಯල දෙනගේ ද දරුවන්න ුණ ර න්ට ාර්ಥ කරන. ධර්ම දේශක ස්වාමීින් වහන්සේට බෞද්ධ මාධදි චාලය නිර්මාಾತතුර ඇතු ත් ප ර න්ට ೋ සංග ලො ෙන් තු රන් ෑ ක් ාථ කරන. තු සිතුවිලි ුතුම් චේතනා තුම් ප්‍රාර්ථන ඇතිව සිදුකරනු ලබන ධර්මදේශනාවක් මෙ ධර්මදේශමාලාව ආරම්භ කළේ මේ වස්සරේ ජනවාරි මාස දෙවනිද සසරෙන් නිවනැටි කියන මාතුෘකාව අටති. එදා ආරම්භ විච්චයේ ධර්මදේශනා මාලාව සෑම බ්‍රාස්්පතින්දා දිනකම නොකඩවා සිදුකරගෙන ඇනුලාබන. ඒ විශුද්ධි මාර්ගයස්ස විුද් සුද්ධ කියයන පිරිසිදුයි විසුද්ධික යන වඩාත්ම පිරිසුදු වෙන ආකාරය කරුණ හතකින් තතාගටයන් වහන්සේ දේශනා කරා. ඒ පිළිබන්ධව අතීත දේශනා තුළ සීල විසුද්ධිය පැහැදිලි කරා චිත විශුද්ධියත් පැහදිලි කර දිට්ටි විුද්ියත් පැහැදිලි කර අවසන් දති දදි. විසුද්දියයේ දේශනාවන් අවසන් කළා අද ආරම්භ කරන්නේ කංකා විතරණ විසුදී කංකා කැනෙ සැක විමතිය අවිශ්වාසය මේ අපි සෑම කෙනෙ කොට්ටම තියන සිතේ ඇති වෙන ස්වභාාවයක් ප්‍රෘථග්්‍යන පුච්චලයාගේ සිතේ ඇති වෙන ස්භාවයක් ආර්ය පුච්චලයක් ගනෙමී ස්ෝවාන් වෙන තුරු අපිට සැකයක් තියෙනවා අවිශ්වාසයක් තියෙනවා විමතියක් තියෙනවා ඒ නැති කර ගන්ඩ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ කංකා විතරණ විසුද්ධියයි අතීති මම හිටියද මම හිටිය නැද්ද කවුරු වෙලා හිටියද කෙබදු කෙනෙක් වෙලා හිටියද කවරෙක් වෙලා කවරෙක් වුණාද අතීතය පිළිබඳව සැකයක් තිනම් විමතියක් තිනවා අනාගතය පිළිබඳව සැකයක් විමතියක් තියෙනවා අනාගතය මම වීද මම නොවීද කවරෙක් වීද කවරෙක් වෙලා කවරෙක් පීද කෙබදු කෙනෙක් වීද යාකාරෙන් අනාගතය පිළිබඳවත් සැකයක් තියෙනවා වර්තමානයේ පිළිබඳවත් සැකයක් ති නවා වර්තමාන මමද මම නෙමයිද කවුරු වෙනවද කෙබදු කෙනෙක් වේද මේ සත්‍යයක් කොහ ඉඳලා මිහියාාවද මෙ සත්චා කොහ යන්නේද කියන මෙන්න මේ දාශ ආකාරයේ විචිකිච්චාවක් සැකයක් අපට තිනම් දාශ්‍යආකාරය විචිකිච්චාව නැතිකිරීමම විචිකිචා අවසන් සැක අවසන්විමති අවසන්. හැබැයි ඒ ස්වභාවයට මනස පත්වෙනකට තමා දන්නෙම නැත්තුව අධිගමයකට පත්වෙලායින්න. එචුල සෝතා පන්න. දශ්‍යආකාර සැකවලින් එක සැකයක් හෝ තිබ්බොත් අධිගමයක් ලබන්න බේ දශ්‍යාකාර විචිකිච්චාව නැතිකිරීම පිළිබඳව දේශනය තමයි කංකා විතරණ විශුද්දිිකය. අපි දිිට්ටි විසුද්ධියදී ඉතාමත්ම පැහැදිලිව තේරුන්ගත්තා අවබෝධ කරගත්තා පිරිසිදු කරගත්තා නාමරූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. දේශනා රාශයකින් මයිතැනි දේශනා සි පහකින් විතර තියන්නේීම දිට්ටි විසිුද්ධි පිරිබාද. නාමං්ච රූපං්ච නාමයයි රූපයයි. අපට අවබෝධ කරගණ්ඩක් තියනෙත් එච්චරයි. ඇයි ලෝකෙ තියෙන් එච්චරයි. නාමේ රූපයයි ඒ පිළිබඳව කරුණු දෙශය එකකින් අපි විග්‍රහ කළා. කරුණු දෙශය එකක් අපි විවිධ ආකාරයෙන් බෙදුව ආකාරයෙන් පරීක්ෂණ කළා විවිධ ආකාරයෙන් සම්මර්ෂනය කළා එ සම්මර්ෂනය කිරීම තුළ අපි උපදවාගත්ත ඥානයක් ධර්මය යම්කිසි කෙනෙක් පරිශීලනය කරලා මේ ධර්මය පිළිබන්ධව විමසනවනන් එට මුලින් ඇතිවෙන ඥානය තමයි සම්මර්ෂන ඥානය සම්මර්ශෂනය කියල කියන්නේ බෙදල වෙන්කල්ල බැලීමේ ඇති හැකියාව. බෙදා වංකර බැලීමේ ඇති හැකියා සම්මර්ශන ඥානය. අපි කරුණු දෙශයා එකක් එඒ සඳහා උපකාර කරගත්තා. එ දෙසය එකම විවිධ පැතිවලින් විවිධආකාරයෙන් විවිධස්භාවයන්ගෙන්න්න අපි බෙදවා විසිට කරූප වලට බිතුවා. දොරවල් හයකට බෙදවා දාර හයක් අරමුණු හයකට බෙදවා විඤ්ඥාන හයකට බෙදුව ඉස්පර්ෂ හයකට බෙදුව සඥඥා හයකට බෙදුව සංචේතන හයකට බෙදුව තන්න හා හයකට බෙදුව විතර්ක හයකටත් බෙදුව විා හයකටත් බෙදුව ඉස්කන්ද පහකට බෙදුව පසුගේ දේශනාවල තියනයි පිරිබාද ආයතන දොළහකට බෙදුව ධාතු දහටකට බෙදුව කොටස් තිස් දෙකට බෙදවා ඉන්ද්‍රිය විසි දෙහෙකට බෙදුවවා. බව තුොනකට බෙදුව අයි බව නමේකට බෙදුව. පටිච්ච සමප්පාදය අංග දොළහකට බෙදවා. ඒ දෙශේ එකක් සම්මර්ෂනය කළේ අතීත වසයනු සමර්ශණය කළ අතීටත් එහෙමමද කියන එක සම්මර්ශණය කළලා. අනාගතත් එහෙමමද කියන එක සම්මර්ෂණය කළ වර්තමාන එහෙමද කියන එක සම්වර්ශණය කළා. ගොරෝස් ආකාරයෙන් අරගෙනත් එහෙමම දෙ වෙන්නේ කියලා සම්මර්ෂණය කළා එකන්නේ නාමරූප දෙකක් මද තියන්නේ කිය එක. සියවුම් වසයෙන් අරගෙනත් පරීක්ෂා කළ හීනවසේනුත් පරීක්ෂා කලා ප්‍රනීත වසයනුත් පරිීක්ෂා කළා දුරල් තියනඒවත් පරික්ෂා කලා ලඟතියනවත් පරික්ෂා කලා එකකොස් ආකාරය නොත් සම්වර්ෂණය කළ ඇයි එහම කෙරුවේ ඒම කිෙරුවේ අපටඒ පිළිබඳව සහතික කරගන්ට. එක ස්ථාවර කරගන්ට.යි ඒ පිබන්ධව සැකයක් ඇති නොවෙන තැනට මනස පත්කර ගන්ට තමයි ඒයාකාරයෙෙන් බෙදවී. බෙදල බැලුවා හම්බුනේ දෙකයි. ඔයත්තට ාකාරයෙන් බෙදල බැලුවත් හම්බ වෙන්නේ කරුණු දෙකයිය තමයි නාමයයි රූපයෙහි. නාමේකිව සිතහා සිතුවිලිවලට රූපය කිවෙස් සතර මහත් ධාතුන්ට ලෝකෙ තියෙන ඔොච්චරයි. ඒ පිළිබඳව පිරිසිදු ඥානය නිවැරදිව අවබෝධ කර ගත්ත නුවන ඥානීකයන්නේ නුවනට නිවැරදි අවබෝධ කරගත් තනම් නාමරූප පරිච්චේද ඥානයේ. නාමරූප පිළිබඳව පිරිසිදුව දැනගන්නාව නුවන. එතනද යම් ආකාරයට මමත්තඒ කියනෙ බැහැ වෙන. ම කෙනස බහවේ බැහැර වෙනු. නමුත් අනාධිමක් කාලයක් අවිද්‍යාවත් එක්ක පැටලිලාපු. මනස්සේ දීර්ග කාලයක් රැදුල ඇතිබුණි මමත්වය. ඒ මත්වය නැතිකරගන්ඩ මූලි කඩිතාලම අපි දිට්ටි විසුද්දිය දිදාගත්තා ඇති කරගත්තා. එ විවිධාකාරයෙන් බෙදලා ක්ෂාකරල බල්ල තේරුම් ගත්තා අවබෝධ කර ගත්ත වටහා ගත්තා නාම රූප දෙකක් තියෙන්නේ අපි අදඉඳල හොයාන්නේඒ නාම රූප ඇති වෙන හේතු ඇයි නිසත්ත නිච්චීව සත්්‍යයෙක් නෑ චීවෙක් නෑ සත්යෙක් ගැන කතා කරන්න ගත්තොත් සත්වයකුට පුච්චලයකුට වෙන දෙයක් ගැන කතා කරන්න ගත්තොත් පිට කතා කරන්න වෙන්නේ වැරදි දර්ශනයක් තුළ ඉඳගෙන වැරදි දැකීමක් තුළ ඉඳගෙන වැරදි දැකීමක් කියන මිත්‍යදිටි එහනම් අපට කතා කරන්න තියෙන්නේ ලෝතරා බදුරජාණන් වහන්සේ දේශනා කලතියෙන ආකාරයට මනාව විවරණය කල්ලතින ආකාරයට අපට කතා කරන්න වෙන්නේ සත්‍යය එසත්‍යය තියන්නේ නම රූපදිකක් යත පරම සත්‍යය එඟගේ නාමරූප දෙකට මොකද වෙන්නේ මෙ නාමරූප දෙක කොහොමද හටගන්නේ. කොහොමද මේ නාමරූප දෙකේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒක කංකා විතරණ විශුද්ධියෙන් පැහැදිලි වෙන.ඒ නාම රූප දෙක මහටගන්න හේතුන්ගේ. තොට අපි දැම්මුලින් සඳහන් කළ විශ්සේතියෙන්නේ නාමරූප දෙකයි. එන මුළලි විශ්ේම අපි සංශිප්ත කරලා ගත්තා කොටස් දෙකට. කොටස් දෙකම හටගන්න හේතුවන්ගෙන්ද කියනෙ කී හොඳට හොයින. හොඳදඔට පරිීක්ෂා කරනවා හොඳඔට විමසනවා එන් ලැබෙන අවබෝධය එයින් උපදවාගන්න ඥානය කංකා විතරන විශුද්ධ ඥානයයි එතනින් හට සැකයක් නෑ මෙන් නාම රූප දෙකක් තියෙනවා නාම රූප දෙක හටගන්න හේතුමිය හොඳ අප බලමු කොහොම දෙක සිද්ධ වෙන්නේ කියලා අපි ඒ දෙසේ එකම අපහු ගන්න දෙසියකට බෙදල නාමරූප දෙකක් කම්බනාා දැන්ඒ දෙසියක බෙදනවා එ නාමරූප දෙක හටගත්තා ආකාරය හේතු චකෝ ප්‍රසාාධ රූපය. සතරම හදාතුන් ගත්තා ඕනුන්ට ප්‍රත්තිය වෙන පටවිධාත්තුවට තනියෙන් පවති ඉඩ බෙහේ අනිදධාතුත්තුවන ම අවශ්‍ය වෙන අපෝධාතුවත්නි තේ ජෝධාතුවත්ව වනි වයෝධාතුවත්ව ආපෝධාතුවට තනියෙන් පැවැත්ම ගෙනිය න්නත් බේ. පටවිධාතුවත්වෝනි තේජෝධාතුවත්වෝනි වායෝධාතුවත්වෝනි. තේචෝධාතුවට තනියෙන් පැවැත්මක් ගෙනියන්න බේ. ලෝකෙම පවතින්නේ. ඒකට පටවිධාතුවයි ආපෝධාතුවයි වායෝධාතුවත්වෝනි. වායෝධාතුවට තනීම් පවතිින් ලක්ත්බේ. වායෝධාතුවට පවතින්න තද ගති අත්වෝනි දීර ගති අත්වෝනි ුෂනයත්වෝන. මේ හතර, ඕනොට ප්‍රත්තිය වෙන. ප්‍රත්තිය කියන උපකාර වෙන උදව් වෙනවා පිහිට වෙනම්. පටවි ආපෝ කියන ඔත්තේචෝ වායෝ කියෙනෙකට ප්‍රත්තිය වායෝ පටවි කියනේවා ආපෝත්තේචෝ කියනවට ප්‍රතියේ උපකාරයි. මේ හතර මෝනොුන්ට උපකාරයි ඕවනොන්ට උපකාරවීමෙන් යම් සක්තියක් නිර්මාණය වෙනවා. විශ්‍යව පෞතිනකෙන් සක්තියෙන් විශව පවතින. ශක්තින් හතර පිළිබඳව අපි කතා කරා එසක්තින් හතරෙන් සකශ්‍ය් එකක් තමයි චක්කු ප්‍රසාධරූපය. ත චක්කුකි වැෑහැට ප්‍රසාධරූප ප්‍රසාධ කියලක් කියන්නේ පෙරභවේ හැසිරිච්චා ආකාරයට සිත හැසිරිච්චා ආකාරයට සකස් වුනි පෙරභවේ සිට හැසිච්ච ආකාරයට ප සිත හැසිරි ආාකාරයට තතාගතයන් වන්සේ වචනයක් දුන්න චේතනා කියලා චේතනාව කර්මයටේ කර්මයට අනුව ස්තමයි සිත හැසිරෙන්නේ කර්මයට අනුව හැසිරච්ච සිතේ ඇතිවෙච්ච ස්භාවේ අනුව ඒ පටවි ආපෝ චිචවායෝ වර්ණගන්ද රස ෝචා කියන මේ සුද්දාාශ්්‍රක කලාපේ හැඩය නිර්මාණය කළා ප්‍රමාණය නිර්මාණය කලා හටගැන්ම නිර්මාණය කළා එක පැවැත්ම නිර්මාණය කළා එක විනාශය නිර්මාණය කළා එතකට දැ පෙරභාාවය කර්මය කියයන්නේ නාමධර්මයක් සිතකයාන නාමධර්මයක් සිතය ඇති වෙච්ච සභාවය චේතනා නාමධර්මයක් ගේ නාමධර්මය ඇස නැමති රූපධර්මයට ප්‍රත්තියයි ඇස කියනි රූපය සක ප්‍රසාදරූපය. එතුර එක හැඩිය එක කාලය එක පැවැත්ම එක අවසානය තීරණය කළේ පෙරභාවේ හටගත්ත සිතුවිලිවල ස්භාාවයයි. එත කටු බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අපි වර්තමානයේ ඇහැක් හදාගත් අද පෙරභාව අපේ සිත තුළ ගොඩනැගෙච්ච නාමධර්මයන් සිතුවිලි හවත්ේ නාමධර්මයන් විසින් මේ ඇසන් නැමති සතර මහ දහතුන්ගේ හැඩය කාලය පැවැත්ම අවසානය තීරණය කළාද. ගැබුරින් දම දේශනා කරන මෙතැනි හට ධර්මය ගැඹුරු. හැබැයි සිරුදනට තේරුම් ගඩ පුුවන්. මානසික මට්ටමක ඉන්නේ. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාවට දායකත්වයයාරගෙන සල මුදලක් වැෑ කරල මේ ධර්ම දේශනාවට දායකත්්‍යයාරගෙන වාඩියුුණේ. තේරුන් ගණඩ පුළුවන් සුදසු මනසක්තියනවා. ඒ සංසාර පුරද්ධෙන් අරඟාපු මනස අපිත් එහමයි ඔයත්තොත් එහෙමයි අපි යන්නේ නිවන හොයාගින ඒකම සම්බුද්ධ ශාසනය තුළ ලබන්න පුළුවන් බැහැ කියනෝනගේ යාගේ මානසික මට්ටමි දුරල තාවයක් උස්සාාවන්තව නෝනොම කෙනෙකුට ලබන්ඩ පුළුවන් බුදුරජාණන් වහන්ස දේශනා කළේ මහණෙනි මගේ ශාසනයේ නිවැරදිව යම්කිසි කෙනෙක් මගේ ධර්මය නිවැරදිව පිටිපදිනවනං අනුගමනය කරන වනං මහනෙනි රහතුන් වහන් සේලාගෙන් ලෝකය හිස්වෙනනෑ. රාතුන් වහන්සේලාගෙන් ලෝක හිස්සන්නේ. හැබේ මගේ දහම නිවැරදිව ඒ ප්‍රතිපත්තියේ පිළිවෙතේ පිහිටනහි පීටල හිටියොත් රාතුන් වහන් සේලාගෙන් ලෝකය හිස්සන්නේ. හනම් නිවැරදි පිළිවෙ නිවැරදි මාර්ග්‍ය ස්ටයින්ගික මාර්ගය ලෝකොත්තර පැත්ති දේශනර ලෝොතර පැත්ත. හෙනම් පෙරභහාවේ සිතේ හැසිර චාකාරයට කියන්නේ කර්ම කියලා කර්ම කිය නාමධර්මයක්. එතුඒ නාමධර්මය වර්තමානයේ මේ චක්කු ප්‍රසාධය නැමති රූපධර්මය හදන්න ප්‍රත්්‍ය වනාද නැද දැඟතකට හේතු කර්මය ප්‍රත්‍යය සුද්දාශ්්‍රක කලාය හරිද ඇහැ කිය ගන්න සම්මුති ච්චනයක් ක්ක ප්‍රසාාධ රූපය කියන්නේ සම්මුති වචනය අපි සම්මුතියෙන් දේශනා කරන්නේ අපි දේශනා කරන්නේ පරමාර්තයෙන් ලෝකය දකින්න සම්මුතියෙන් ලෝකය දැනගන්න සම්මුතියෙන් පරමාර්තය දැකගණඩ පරමාර්ථය දැක ගැනීම තුළ මෙ ධර්මය අවබෝධනවා අපි පුරුව අපේ මනස පුරුදු වෙලා තියෙන්නෙම සම්මුතියෙන් ලෝකයේ දකිින්ට ප්‍රඥපතියෙන් ලෝකය දකිින්ට ලෝක දැන ගැන්ට් සම්මුතිහෙවත් ප්‍රඥපතියෙන් පරමාර්තයෙන් ලෝකය දකින් සත්‍යවබෝධනවා. එහනම් වර්තමානයේ සතර මහ දහත්ව සුද්දශ්ක කලාපය ප්‍රත්්‍යයයි උපකාරයි මොකටද චක්කෝ ප්‍රසාාධ රූපයටට ද රූපය කියන්නේ සුද්දාශ්ක කලාපය. තොර නාමේ රූපයට ප්‍රත්තියද නාමේ රපයටට ප්‍රත්ය එතකොට කෙනෙක්ගේෙ හැක් හැදුවද රූපයකි ව සතර මහදහතුන්ට කර්මයකි වනාමයට සිත තුළ ගොඩනගිච්ච සභාවයට එක නාම ධර්මයක් එම් නාම ධර්මය ප්‍රත්ථය වුණ වර්තමානයේ සතර මහදහතුන්ගේ හැඩය ඒ හටගැන්ම එක පැවැත්ම එක අවසානය තිරණය කළේ කර්මය විසින්. එතකොට ඇහැ මට ඉතිකච්චේ. න්න තතාගතයන් වහන්සේ දේශනා කරනවා මට අයිතියක් කොතන නෑ මගේ කියන්න එකක් කොතනනෑ මගේ ආත්මේ කියයන්න එකකුත් කොතනනෑ මම කියන සභාවිකොත් ොතනනෑ මෙන්න මේ දිිට්ටි හතරෙන් අපි ගැල වෙන්ඩමෝනේ මම කියන්නේ දිටක්්ටියක් මගේ කිව්ෝ දිිට්ටියක් මට අයිතයකිව්වෝ ඒ දිිට්ටියක් මගේ ආත්මය කිව්වෝ එත් දිට්ටියයක් මේ දිිට්ති හතරෙන් අප මන සයිංකර ගණඩෝනි එ ඒ සඳහා සැකේ නැති වෙනකාරයටයි මේ දම දෙේසනා කරන්නේ. කර්මයටත් හේතුවක්තියෙනවා. ඇයි තථගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මහනනි මම නිවන හැර අනිෙකු සියලුම දේවල් සංකතයි සංකතකිව හේතු ප්‍රත්තයෙන් හටගන්නේ. නිවන විතරක් හේතු ප්‍රත්්වයක් නැහැ මොකද නිවීම ට හේතු ප්‍රත්්‍යයක් පෙන්න්නටබැහැ නියුණු තැන නියුණා. අනි සියල්ල යංකංචි සමුදය දම්මාන් සබබන්තං නිරෝද්ධ දම්මන් හේතු ප්‍රත්්‍යයෙන් හටගත්තාද හටගත්ත දේතුළතියෙන්නේ සනයෙන් විනාශයක්. එහෙන කර්මයට හේතුවක් තියෙනවා. නිකන්කර්ම කරන්න නිකාකර්ම සිත තුළ ගොඩනගින් ලිත්නේ. කරන්නෙක් නෑ කරවන්නෙකුත් නෑ විදිින්නෙකුත් විඳවන්නෙකුත් නෑ සිතු විලිටිකක් හැදුනා ඒ සිතු විඩි බලවත් වනාඒ බලවත් වෙච්ච සිති විලිවලට කිවක් කර්ම කියලා ගොඩාක් බලවත්තොල් වෙච්ච සිතුට අභි සංස්කාරය කියලා අභි සංස්කාර මත තමයි විඤ්ඥානය පවතින්නේ. සංකරපච්ච විඤ්ඥාන. එහෙනම් කර්මවලටත් හේතුවක් තියෙනවා කර්මවලට හේතු මොකත්. කර්මවලට හේතු අවිද්‍යාවයිත්තන්න වයි. ඒනම් අපට පෙරභවේ අවිද්‍යාව කියන්නේ නාමධර්මයක් ඇයි අවිද්‍යාව කියන්නේ නොදන්නාකම නොතේරෙනකම නොවැටහීම මුලාව රැවටීම අනවබෝධය පෙරබවේ තිබ්බහින් දනිේ භවේටාව පෙරභවේ විද්‍යාව උපදවාගෙන චතුරාර් සත්‍යය අවබෝධ කරනං අපි ැබේ එහෙමැවිල්ල ඉන්නත් පුළුවන් කෙනෙක් මුල්ල වරට චතුාර් සත්‍යය අවබෝධ කරනවා ස්ෝවාන් මාර්ගී. එ ඉන්නපුම මන්න කියන්නේ හැබයි ඒ අත ඉඳල හොයන්නේ සකෘු දාගාමි වෙන්න කෝොමද කියලා එහෙම කෙනෙක් මෙතන ඉන්නවන යක පාරක් භවයට එනවත් කාම භවේඩ ඇය ඉදිී ටික හොයනවා අපට කියන්න බහ අප පරචිත විචාණ ඥානයක්නෙහ දිව චක්කුත්නේ දිවශෝතත්නෑ එනිසා අපට කියන්න බැහැ ඒ බුදුරජාණන් වහන්සේමනැත්තා අභික් ඥාවප දවාගත්තා යට එහම කියන්න පුළුව කර්මයට හේතුවක් තියෙනවා අ අවිද්‍යාව කියන්නේ නාමධර්මයක්. තෘෂ්නාව කියන්නේ සිතේ ගොඩනැගෙන සභාවයක් එකත් නාමධර්මයක්. ඒනම් අපට පෙරභාහේතුකොට අවිද්‍යාව තිබ පිළිගඩ වෙනවා. පෙරභාවට තන්නාවතිබ තාවති ඒ දෙකම සිතේ හැස්සිරි්ච ආකාරයක් නේද. අවිද්‍යාවටත් හේතුවත්තිවා. අවිද්‍යාවටත් හේතුවත්තිවා මොකත්. විද්‍යාවට තියෙන හේතුව ආශ්‍රව. කාමාශ්‍රව බවාශ්‍රව දිට්ටි ආශ්‍රව ආශ්‍රව කියන්නේ ඇලෙනවත් කියන එක. ඇලෙන්නේ මනසිං සිතින්. එනම් එලෙන මට කිව චන්දරාගේ කියලා චන්දරාගේ කියැන තන්නාව. එනම් පෙරභාව බලන්න බුදුරජාන් වහස දේශනා කරපු දහම ඉතාමත්ම නිවැර දිවෙනවා මුලට පරික්ෂා කළ. එනං. අපි චන්දරාගිය එවත් ආශ්‍රව අපට තිබ්බා ඒ අනු අවිද්‍යාව ක්‍රියාත්මක වුණා නාමධර්ම ඒ නාමධර්මයන් කර්මය නැති නාමධර්මයන්ට ප්‍රත්තිය වුණාඒ කර්මය නැමති නාමධර්මයන් මේ චක්කු ප්‍රසාධ රූපයන් නැමති සතර මහදාාහතුන්ගේ හැඩය නිර්මාණය කළා ඒක හටගැන් එහට ගැන්මතීරණය කළා පැවැත්මතීරණය කලාවසානී තීරණය කළා දැංටකට සන්දරාගය කියන්නේ නාමධර්මයක් ඒක ප්‍රත්තියයි අවිද්‍යාව කියන නාමධර්මයට ආශ්‍රභ කියන චන්දරාගය. ඒ අවිද්‍යාව නැමති නාමධර්මයට ප්‍රත්තිය. අවිද්‍යාව නමති ර් කර්මය නමති සංස්කාර්යවත් කර්මය නැමති නාමධර්මයට ප්‍රත්්‍යයයි.ඒ කර්මය නැමති නාමධර්මය ඒ සවභාව්‍යනුවඒ නාමධර්මය රූපධර්මයට ප්‍රත්තයේ දැන් එතකොට ග දැහැ එනම් පෙරභාවේ මම හිටියද මම හිටේ නැ කවරෙක් වෙලා හිටියත් කෙබදු කෙනෙක් වුණාද කෙබදු කෙනෙක්වෙලා කවරෙක් කුණාද කැබදු ආකාරයක් වුණාත් සැක අයිෙන්ටුවනේ මොකදද ක්‍රියාත්මක වෙලාතින් නාමරූප? නාම රූප දෙක ක්‍රියාවක්තිය නවා නාමරූපතික එන චක්කු ප්‍රසාධරූපය පිළිබඳව අප නිවැරදිව මනසිංම ඉදිරියට අපි මනසිං විමසන වනං අපි ගණ්ඩෝනෙක් කොහොමද කොහමති නාම ධර්මයන් විසින් රූප ධර්මයන් සකශ කරා. එතට කර්මය අවිද්‍යාව තෘෂ්ණාව මූල ධර්මය ධර්මයන්කිව පෙරව සකස්ස සමූල ධර්මය එවැටකිව හේතු කියලා ප්‍රත්්‍යය ධර්මයමකක්ද ප්‍රත්ථයකයන් උපකාර උදවවෙච්ච ධර්මය උපකාරවිච්චධර්මය ප්‍රත්්‍යය ධර්මය ඒ සතරම අදහතුවවස් දශ්ක කළපයයි එයින් උපන්ධර්මිකක් උප්‍රසදරූපය. එද වඩ හේතු ප්‍රත්ය ප්‍ර්‍ය පපන්න බුදුරජාණන් වන්සේ දේශනා කනා ලෝකය දැනගන්න මාර්ථය දැකගට ලෝකය දැනගඩ සම්මුතිය ගට ලොකක් නෑ මොකද අපට සම්මුතිය ඕන ෝක චීවත් සම්මුතියෙන් බැහැර ලෝකයේ චීවත්වයෙන බහ සම්මුතිය අවශ්‍යය ලෝකයේ චීවත්වන්න. තතාගජයන් වහන්සේ මහාකාශ්‍යප මෙහෙන්න්ඩ කෙල කතා කලා විසක් නාමරූප දෙක මෙහෙන්්ඩ කල කතා කලේ නෑ එම කතා කලා න වුලක්. සතරම දහතු මෙහෙන්න්ඩ කෙල කතා කලේ නෑ එම කතා කරන්න බහ. අපි කතාර ො න සමාච චීවත්තය ට ොනි ෙදර චීත්තෙන් ෝොනි ස්වාමියය භාරය හඳන ගන්ටෝනි දෙමෝපියෝ දරුව හඳුන ගන්ටඕන සමුති ලෝක සම්මුති ලෝකේ දැනගඩ මනස පරමාර්තීතියන්ට. කතාගතයන් වහන්සේ දශනා කරන්නේ පරමාර්තය දැකගඩ කොහෙන්ද දගන්න මනසි එතකොට අපි මනස කොහෙදතින මනස තියනෙ දහමින් මොන දහමි. සතර සතිපට්ටාන දැන් අපි මේ පරීක්ෂා කළේ චක්කු ප්‍රසාධය අයිති කායනු පස්සනාවට හරි දැන් එතුකොට එයක්ක් හොයිදන්නේ සතර සති පට්ටානය නෙමේද එඒ එක කතමගේ මනස තියනවා. දොර සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒා අයනෝඇම් බික්කොය මක්ක හරිකොට දැත ට පික්ක හට දයන්න. ට යනවා කියලා තේරෙනවද වැටහෙනවද. ඒ විදිහට මනස පැවත්තුවෝත් අපේ මනස නිවනට පත්තයි කියලා ඔව ඒ වෙනවාම තමයි ඒතයි සත්්‍යය ඇයි දකින්න සත්‍යය පරම සත්්‍ය දකි. එන චක්කෝ ප්‍රසාධ රූපය පිළිබාධව මෙතනයි දල කොහොමද නුවනින් දැකගන්න පරමාර්තය දැකගන්නේ හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝ පන්න හේතු හේතු අවිද්‍යාතන්න න්නාවවතින උපාදාානයක් වනවා. අවිද්‍යාන්න උපාදාන නිසා කර්ම කලා. එතුක අවිද්‍යාව කියන්නේ සිතය තුළ සකස්ච්ච සභාාවයි. තන්නාව කියන්නේෙ සිත තුළ සවස්ච්ච සභාවයයි උපාදාානය කියන්නේෙ සිත තුළ සකච්ච සභාාවයයි. ඒ අනුව සිත බලවත් වනා චේතනා හෙවත් කර්ම වසයෙන්. ඒ චේතනා ඒහෙ සිත හැසිරිච්ච ආකාරයට. ක්කු ප්‍රසා දුරුව පෙහෙවත් ඇස්සේ හටගැන්ම පටන් ගත්තා පැවැත්ම තීරණය කළා ඇගේ සභහාවය තීරණය කළාඇ කාලෙ තීරණය කළ විනාශය තීරණය කළා දැතුකොට හැට මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ මට යිත කියන්නත් බෑ මගේ ආත්මය කියන්නත් බෑ ඇයි ආත්මය කියන්න බරි ආත්මය කියන්න බැරි සනයක්ක්ෂණයක් පස වෙනස්සන නිසා. ආත්මයක් කියන්නේ වෙනස් නොව එකක්. එනමික සනයක් සණයක්ෂණයක් පාසා වෙනස්සෙනවා. සිතත් සනයක්ෂනයක් පාසා වෙනස්සේනවා තකු ප්‍රසාාදරූපයක් සනයක් ෂණයක්ෂනයක් ෂනයක් පාස වෙනස්ස වෙනවා විපරි නාම ධර්මයක් තියෙන පෙරල්ලනම තියෙනකාරෙන් නන්නාකාරය ගන වෙනස් වනස්භාවයක් තියනවා. තියෙනවද. පරමාර්චය දෙක ගට. ලෝකයේ දැන ගඩ් පරමාර්චය දෙකට. එනම් අයි සැකයක් නැදේ. හමද හැ හද චන්දරාගේ හෙවත් තන්න හව මූලික වෙලා එක තතාගතයන් වහන්සේ දේශනා කරන්න සමුදාාර සත්්‍යයයි. මේ එරෝට ඇ දුකට අයිතියකන්ද දුට අයිතික ඇයි ඇහැ නිසා අපිශෝක වෙනවා කනගාටු වෙනවා හඬනව වැලපෙනවා දුක දෝමනස් යන්නන එන්න ඇද? පොඩ්ඩොඩ න නොට ක්දන්නන ටි සෝකයක් කනගාටවා හතලිය පවවිච්චිකමන් පත්තරයක කත්තා පොත්තගත්ත කියවන්ඩ බොන්ද වෙලාවගේ පේනවා. අයියෝ මට මේක දැන් පේනවා අඩුයි සතුට වෙනවාද දුක්ක නොති. ඇ හැදුව මොකදදෙතුකොට. දුකදද සතුටක්ද හැද සරිරේතිෙන සියලු මේ ඔවයාගේ තමායි කෙස්ටික ඉදනම සතුටේ නොති. ද දුක් ෙනනති. න්න දිය ගවගෙන් හිටගත්ත දැක්ක කෙ ගස්කීපයක් සුදු වෙලා තියෙන සතුට සතුට හිනාාවෙන එක්කෙන අතසන්න යි සතුටෙන එක්කෙන සෝක වෙන ඇ මේ දුක්න පිටි. එයි මේ සෝක උපදන කොයි වෙලෙහර උපදනොසො එහනම් චක්කෝ ප්‍රසාදය හේතු ප්‍රත්්‍යය ප්‍රථය පන්න ධර්මය හොඳයි හේතු අයින් කොළො ඇැ මූල හේතු අයින් කරම්න්නන ද මෝල හේතුව. චන්දරාගේ ෙවත් ආශ්‍රවහෙවත් තන්නවයි. චන්දරාගේ චන්දය කැන කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා අයින් කොළොත් ආශ්‍රවනය ආශ්‍රව නැත්තං අවිද්‍යාවනය. ඇයි ආශ්‍රමනමති නාමධර්මය අවිද්‍යාවනමති නාමධර්මයට ප්‍රත්තිය වෙනවා. අවිද්‍යාාවනමති නාමධර්මය ආශ්‍රමනමති නාමධර්මයට ප්‍රත්තය වෙනවා. මේ ධර්මතා දෙක ඕන ඔුන්ට ප්‍රත්්‍යය වෙන ආශ්‍රවක කියන චන්දරාගේහෙවත් තෘෂණාවනං එකයින් කොළොත් මොකද වෙන්නේ එකයිොළොත් අවිද්‍යාවවසන් අවිද්‍යාවවසන්න්නම් කර්මවසන් අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් තමයි කර්ම කරන්න තන්නාව තු ඉන්න තාක්කල් තමයි කර්ම කරන්න එහනම් කර්මාවසන්න චක්කු ප්‍රසාදය හටගැන් මවසන් නිවුණා ඇැ නිවුනත් මන්දන්නේ මෙන්න නිවීම ඇයි හේතු අයින් කරා. හේතු අයින් කොළොත් පලයක් හටගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ හේතු ප්‍රත්්‍යය තුන් ආකාරයකට දේශනා කළ. මානසිික මට්ටම උසස් බුද්ධිය උසස් ඥානවන්ත පුච්චලයාට හතරින් දේශනා කළ. හතරෙන් දේශනා කළ චතුරාරි සත්්‍යය. මහනනි දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය මනස දුක්. මේකට හේතුවක්තියෙනවා තන්නාවයි. ඒත් තෘෂ්නා වයින්කොළො ඇස කන නාසය දිවය මනස නැවත හටගන්නෙ නෑ. එ නිරෝධයයි. එ නිවනයි. මහනේ නකට යන නිවනට පත්තෙන මගක් මම දේශනා කරනවා යාර්යෂ්ඨාගික මාර්ගගේ. සම්මා දිට්ටි සමා සංකප්ප සම්මා වාචා සමකම්මන්ත සමා ආචීව සම්මා වායාම සම්මා සති සමාමා සීල සමාධි ප්‍රඥා. සීලයක් සමාදන් කරුව වාඩි වෙනකොට. එකඟ සිතින් බනැහව්ුවනන් චතුරාරි සත්‍යය අවබෝධ කළ නැකටින්නේ. හැබැ එක සින් තැන්පස් සිතින් අහන්ට ඕනි ශරීරයේ මෙතන කියල මනසා ඇවිදිද ගියුත් අපට මෙච්චර කල්ලුුණනි ෝකයි. එක සින් බනැහෝය සමාධියයි. අවබෝධ නැකිට්ට ප්‍රඥාාව වෙන්න කකිතින්ගේ. එතකොට ආර්යෂස්ටාගික මාර්ගේ පියවරත්තු වන සම්පූර්ණ වෙලා නැද්ද දන්න ම නැතුව එතනට ඇවිල් ලති. එහන දැම් පැහැදිිදි. එ හේතු අයින් කළොත් කවධාරරිය අයින් කරන්න වෙනවා. එතව දාට හැනිි වෙනවා ඒතා කල් ඇහැ ගිනිිගන්නවා. ඒයි ො මනරන් රූප. ඇ එ හොයන්න මනරම් රූප ලස්සන රප දකුම් කලු රප දකුම් කු රූප උපද වන හොයෙනවා හොයන පුච්චල ඒ අනුව මනස ලකුණු දාගන්න මේ හරි ලස්සනයි මේ හරි පැහැපත් මේක හරි හෝදයි ඒක පනේ ඇතියකක් වන්න පුළන් පණනැ තියකක් වවෙන්න පුළා. ඒ අනුව මනස ලකුණු දාගන්නවා මනස ලකුණු දාගෙන් ඒක යන්ත තරම ලස්සන ඒ අනුව ලකුණ දාගන්න චුට්ටක් ලස්සනන් යනුවලකුණු දාාගන්න දාගෙන්. එක ආස්වාදය විඳිනවා. ආස්වාදේ විඳින්නේ කොහොමද විතර්ක කරනව විචාර කරනවා. කල්පන කරන රප පිබන්ඳු. නැවත නැවත කල්පනාරන. නැවත නවත ොයා බලන නැද්ද නැවත නැවත ල්පානරන නැව නවත හොයාබලන ොමද රපයදක අස්වාදයක් විදින්නේ විඳින්නේ විදිින්නේි කිරන. එක තමයි මේ කෙලෙස්සල සභහ වේකයි. නැවත නැවත හොයන. නත නච ල්පනා කරනවා. මොකක්ද වැඩෙන්න්නේ කියලා හිතෙනවද. මොකක්ද චන්දරාගේ. චන්දරාගේ වැඩින්නේ. මහනින ය චන්දරගේ වැඩි අවස්ථාව මරණය සිද්ධුව නොත්. එක අටමහනිර එක්කොත් තිරිසන් ලෝකය දෙකෙ එකක් බලාපොරොත්ය ඉිකිවා. කැමති දෙහන්ට. එහන අපේ විහින්නේ දපියන්නේ. නොදන්න කමහිද නොතේරෙන කමහිද නොවැට ැනැහින්ද. එ චන්දරාගේ අයින් කළ හේතු අයි කළ අවිද්‍යාවන අ හේතු වෙනවා කර්මවලට සංස්කාර්ෙවත් කර්මවලට කර්මය හේතු ව හෙස භහවය හදන්ට එහනම් හේතු පල ධර්මය අද තියෙන්නේ අන්න තතාගතයන් වහන්ේ හතරෙන් දේශනා කළ දු කාර සත දුක සමුදදාරය සත්තය දුක් නිරෝධාරි සත්‍යය දුක් රෝධගමනී ප්‍රතිපද ආරි සත්්‍යය.ඒ හතරතේරු ගණඩ බැරිනණයි අමිකට පහසු ක හි වාන ො හන්දේනනා. ඒත් හේතු ප්‍රත්තිය ඒ අවිච්චා සංකාර විඤ්ඥාන නාමරූප සලා ඇතන පස්ස වේදන තන්නහා උපාධන බව චාති චරා මරණ දොල හැන් දේශනා කරා. ඒ මධ්‍යයෙන් දේශනා කළ ඒ තියනෙත් හේතු පල එකක් එකගින් එකකට එකින් එකට හේතු නිසා පල උපදවන ආකාරේ මහිිතයේද දේශනා කරන්න පිළි මදකින් එකට විස්තර වසයෙන් දේශනා කළ එමකින් පට්ටානෙ ඒ පච් ర ච ධිපති ච් න්තර පච්చ මනන්තර පචచ සහජත චచ ഞ පచ නි ේ පච්చ. පනිශ චచ ජ త පච්చ පච්ච ාත පචచ සේවන చ කම්ම පච්చෝ විපා පචచ ර පච්చ ඉන්ද්‍රී ච. ්‍යාන පචచ මග ප සంපయ පච ප පච් ච චచ ත පච්చ ගත පච్చෝ. විස්තරවසෙන් දේශනා කර. එකකින් බෙරි න නිත්ක ගට. ඒක ගට. තැන හර බෝදන. ඒ අවබෝධි කරන්නට තියෙන්නේෙ හේතු පලදහම. හේතු පලදහම අවබෝධනොත් සැක සැකේටීඩක්නෑ සැකේ සහමුලින් නැති වෙන. අපි තාම මේ හේතු පලධර්මතාව නිවැරදිෝ අවබෝධ කරගත්තය නැතිනි සාතමයි මමතුළ හිර වෙලා ඉන්නේ. මගේ කියන සභහාවයට මුලා වෙලාඉන්නේ. මට අයිතයේ කියන සභහයට අපි රැවටිලා ඉන්නේ. මගේ ආත්ම කියලා අපි සැකෙන් බලන්නේ ඒ හතරම දික්්ටි එහෙනම් චක්කු ප්‍රසාධරෝපය හේතු ප්‍රත්ථය ප්‍රත්යෝ පන්න ධර්මයක්ද මගේ හැද කල්පනා කර පලච්ච නුව නිින්නිම සැලුන්ට බුද්ධියෙන් ග ස සත්‍යය දකින්න වන දකිට තියන්නේ හේතු ඒ හේතු පළමකක්ද නාමේ නාමයට ප්‍රත්වයයි චන්දරාගේ කියන නාමධර්මය ම විද්‍යාාව නති නාමධර්මය සිතවිල්ලට ප්‍රත්තියයි. ඒ අවිද්‍යාව නැමති නාමධර්මය ඒසිතුවිල්ල සංස්කාර නැමති කර්ම නමති සිතුවිල්ලට ප්‍රත්තියයි ඒ සිතුවිල්ල සතරමහ දහතුන්ට ප්‍රත්්‍යයයි. නාමේ රූපයටට ප්‍රත්තිය නාමේ නාමේයට ප්‍රත්තියද මෙන්න ප්‍රවෘතිය දැන් එතකොට කෙනෙක් ගැන කතා කළ දබි. කෙනෙක් නැහැ කතා කරට නාමයි රපයයි. හේතු පල එතොර හේතු පල සත්්‍යේද එත්නේ බලන්ඩු අපි මොන තර රැවටීමකද හිටිය කියලාන්නේ දැනෑ රැවටීමනි මංහිතන නැ කලලා හැබැ අයි දාග්ෙ පවතන ොරන් එඩියට ජයට පස්ස ඒක මන්දන්න කෙරෙනද මම සුද්ධ කල්ලා දෙන්නා යි කිිලිටි කරගන්නටා දිිට්ටිය අයි කෙලිටි කරගන්න දෙපා ඇැබයි අවිද්‍යාවවිශ සභහ වේකයි. ඒ අවිද්‍යාව කැන්නේ ආමත්ම භයානකමද අවිද්‍යාව එන සෝත ප්‍රසාධරූපය සෝතකිව කණෙට ප්‍රසාධරූපය ප්‍රසාධකයන්නේ පෙරභවේෂිත හැසිරි චාකාරයට ලැබිච්චි එකක් ඒහිදයි ප්‍රසාධකයන් ප්‍රසාද දීීමනාහම තියෙනව අයතන වලද හොඳට හිටියට දෙනවනි පැමිණීමනුව ඒ අයතනයේ දියුණනුව එක ප්‍රගතියට වැඩකරප පාකාරයන ප්‍රසා දීමන හමද. කනත් ඒවගේ තමයි පෙරභවේ සිත හැසුරුුණානං හොඳ පැත්තට උපතින්ම හොද එහෙන කනක් එහෙන ප්‍රසාධරූපය පෙරභාවේ කාගේ හරි කනට දුන්නන අතදිග ඇල්ල එකක් කන පැළන්නේ මේ භහව උපදිනකොටම පැලිච්චකමතම හම්බිටය. සතර මහධාතු විකෘති වෙච්ච එක කම්බින් දෙකනවා අ උපදතියම කන් හෙන්නේ න ද යාගේ කනහෙනද ද සතරම හදාතුූ විකෘති වෙලාද තින්. ඒකට හේතුමොකද අතීතේ මනස හැස්සිත හැසිරි චාකාරයයි හේතු. අතීතේ සිත හැසිරි චාකාරය දේශයෙන් කාගෙ හැරි කම්බුලටක හන්නේ ආදරිිට්ටිච. අත දිගෑල්ල තුුන්න කම්බුලට කනට. කං අඩි පිපුරවා එදා ඉඳ ලෙමනුස්්‍යයගේ කනහෙන්නේ. දැ මෙයාට උපදිනොට ඒ චේතනාව ේශය මෝලි කරගෙන හටගත්ත සිතු විල්ලක් දේශය කියැන නම ධර්මය. එ දේශය මෝලික කරගෙන හැස්සිරුුණා ඒසභහාවේ නැද්ද. ඒ හැස්සිරිච්ච සභාවය ආවේ ගවන හැබැයි පාවිච්චි කර අ අත කියන සත්‍රමහදාාතු. සතරමහදාාතු, කානල් කියන ඒ සෝත ප්‍රසාධ රූපයක් සත්‍රම හදහදු. අත කියන සතරමහදාාතුන් ගේ නරු සත්‍රමහදහතු තැලවා. එකබයි උපදිනකොටම සෝත ප්‍රසාධරපයත් තැලිලා ොට සතරමහ දැන් චේතනාව කියන්නේ සිතුවිල්ල කර්මය නාමධර්මය එක නාමධර්මය රූපධර්මයට ප්‍රත්තිේද කාට ධාවතකොට ගෙහු අනිත් එක් කෙනට ඇවිල්ලා තියන්නේ කාට එක තමයි බුදුරජාණන් වහසේ දේශනා කරන්න මෙන්න සිද වෙනනාකාරය ොර ච්චලෙකුට වෙන දඇද න පුච්චලිකුට වෙන යන්නන්නේ මට ජාතරය කනහෙනවා දරුවට කග හන්නේ නැද්ද සමාජි? එහනං එතොඩ සෝත ප්‍රසාධ රූපය ගැන සත්‍රම හදහතු ඒක හැඩිය එක ස්වභාවයක කාලයක විනාශය තීරණය කළේ කවුද පෙරභාවේ සිත හැසිරි චාකාරයනෙමීද. එනි සතම තාගතයන් වහන්සේ කර්ම කරන්න පා කියයන්. සිතුවිලි ගඩනගන් දෙපා කියන්නේ එකයි ඒ සිතු විලි ගොඩන ගොත්තයේ පල බක්ති විදිින්න වෙනවා. යහපස් සිතුවිලි වලට යහපත් ප්‍රතිඵල බුක්තිවිඳන්න පුුවන්. අයහපස් සිතු විලි වලට අයහපත් ප්‍රතිපල බුක්තිවිදින්න වෙනවා ඒ පුක්තිවිඳින්නේ පුච්ලේ නෙමයි අර සතර්මහ ගහතුන්ගේ විකෘතිතාවයක් ඇතිව තමයින්නේ. එහම නැත්තං යම් අනතුරකින් හරේ විකෘතිතාව ඇති වෙනවා. එක කියන උප පීඩක කර්මය කියලා. හලතින ජනක කර්මය උපස් තම්භ කරර්මය උප පීඩක කර්මය උප ගාතක කර්මය අදී වශයෙන් පැහැදිරි කරන කර්මය භාගී යම ඟහිදිර දික් කියනො පසුගේ දේශනවලත් කියලා ඇති. එන සෝත ප්‍රසාදරූපයට පෙරභාවේ හේතු ඇතුරෝත ප්‍රසාදරූපය කැන සතරමහ දහතු. තොර සදර මහ දහතුන්ගේ හැඩිය ස්භාවය සකස් කළේ පෙරභාවේ සිතුවිල්ල නෙමේද. ඒ සිතු විල්ලතමයි චේතනා ඒේතන හම්බික්වේ තො ඒ සිතුවිල්ල එනාමධර්මය මේ රූපධර්මයට ප්‍රත්යද හොඳයි. ඒ කර්මය නැම තිනාම ධර්මයට අවිද්‍යාව නැම තිනාම ධර්මය ප්‍රත්යද. දැන තට පුද්ජලේද මේ කරන්නේ සිතුවිල්ල තව සිතුවිල්ලකට ප්‍රත්තිය වෙලා ඒ සිතුවිල්ලේ නරක සිතුවිල්ල නිසා සතරම හධහතුන්ගේ විකෘරතිතාව න දැති කර. මෙතන එන්න කිසිම ගෙනන පරභව කාග හරි නට හානියක් කලනෑ තේෙන එක තමයිස්්‍ය භවේ කන්දික හොඳට හනවා සමහරයට අවුරදු විශස්සදි අරස්්‍රමන ආධාරක ගහන්ගින්න ඔන්නඇද සමහරට අවුරදු අආනුවුවයි හොඳට කංගය හනවා මේ අවසාන අවස්ථාවවෙන්නේ දැන් එලිය ස්තෝපේ අනිත්තයි කතා කර කරන්න අරන ඔල කතාාවනය මට හෙනවා අවුද අනුව හොඳට කකාණ නැද්ද ඇයිඒ. ඉත කොහෙන්ද මේ සතරමහදාතුන් ගෙස් භාව අරංගාද. පෙරභාවේ සිත හැසිරි චාකාරීටද. ඒ තමයි සත්‍යය. එහෙන ඒ කර්මය නැමති සිතුවිල්ලට අවිද්‍යාව න සිතුවිල්ල නාමධර්මයක් අවිද්‍යාව නැමති නාමධර්මය ප්‍රත්තියද. අවිද්‍යාව නැමති නාමධර්මය ප්‍රති්‍යයයි. ඒ අවිද්‍යාව නැමති නාමධර්මයට ආශ්‍රම නැමති නාමධර්මය ප්‍රත්යද ආශ්‍රභකිවේ. චන්දරාගය හෙවත් රෘෂ්ණාවයි. එහනම් හොඳ අපි හේතුව අයින් කරමකු. මූල හේතුව නවාද කනයිත දුක්කාරය සත්වයට. දැන් හේතුව අපට හෝනා මක චන්දරාග හෙවත් තන්නාවයි. එ චන්දරාගේ නැම තිසිත විල්ලලා ද්‍යාව නැම තිනාමධර්මයට ප්‍රත්තියයි අවිද්‍යාව නැමති නමධර්මය කර්මය නැමතිනාමධර්මයටට ප්‍රත්තියයි කර්මය නැමති නාමධර්මය රූප ධර්මයට ප්‍රත්තියෙන්. දැමොකද අපි කරන්න ලෝනේ. නිවනට බණ කියන්නේ. හේතු අයින්කරන්න ඕනි. සතාගතයන් වහන්සේ දේශනා කරනවා හේතු අයින් කරන්න. දැමොකදද අයිංකරඩවෙන්න හේතු. තන්නාව අයිංකරන්ඩ වෙන්නේ කෝතනින් කොහේ මොන පැත්ත මොන විදිහෙන් අරගෙනවත් එන්ඩ වෙන මුලට ඒන්න තෘෂ්නාව හෙවත් චන්දරාගයට එන්නේ එකයින් කරන්්ඩ මෝනි. එක දෙයක් තිේෙනවා. කයි කර ඒක මට තීරණය කරන්න බෑ ඇයි ඔයඇලගේ තන්නාවතය නොල කරයි ඔලගේ චන්දරාිතයේ නොයලාවෙගේ ල මටක අයින් කළ දෙන්න බේ. මට දේශනා කරන්න පුළන් අයින් කරන අයින් කරගන්න විදිහ විතරයි ඒක තමයි බුදු කෙනෙක් ගෙස් සභාවය බුද්ධස්්‍රාවකින්ුවේ බුද්ධ පුත්‍රයේ ගිසභාවයක්ත්යකයි මග කියනවා මග යන නොයන එක තමන්ගේ වැඩක් නිවර්දිෝ මග ගියොත් ඔය දුක කියනෙකිව නි ගන්න පුුවන් අවසන් කරගන්න පුළුවන් හැබැයි ඒ කරන්න කවදද කියන එක අදත්ව ඔන්න පුළුවන් ලබන සතියත් පුුවන් ඔන්න ඒගව මාසෙත් පුළුවන් දෙදස් විසය එකෙත් පුළුවන් හැබයි මාරයාවෙන ඇත්ත ඊට කලින් එයාොත් මට කරන්න දෙකුත් නෑ මටත් බණකීම අවසන් කරන්න වෙන හෙටයාාවොත් එක තමයිශත් සත්තියන නද ද බැ තතාග තැන් වහන්සේ නම් දන්න මදරන්නේ අප වෙන කාට ච්චයන ආයි ංස්කාරය අත හැරිය මාරයාගේ ආරාධනාවෙන් අපට ආරාධනාව කරන්නෙත්නෑ ආවාරගත්ත ගියා ඒහනං අපි චන්දරාගෙහව තෘෂ්නාව කියන සිතුවිල්ල නැමති මේ නාම ධර්මය නාම ධර්මයක චික්ෂනයක් තුළ ඇතුවල නැවේ නොමක සිත ආශයක චිතක්ෂණයයි. මති තක්ෂනය තුළ තම ල්ලෙන්නේ. කයින් කරඩ න එක චිතක්ෂණය මෙතන මේ චිත චිතක්ෂය නයින් කලා ැගිලි ත් පුළුවන් ගොන්න කාවදර යයි කරන්න නවා ඒ අයින් කරඩ වන්න එක චිතක්ෂණය තමයින් කරඩ වෙන්න නමුත් අපිආයි නවත නැවත ඇයි වැටෙන්නේ. අවිද්‍යාවන්ද අවිද්‍යාවන්ද නැවත නැවත වැට විද්‍යාවටය නවා මෙ නිවැ රෙදිවම එහම් තොට පෙරභාව මේ භාහට කරුර යාාවද නම රූප. නාමේ නාමයට ප්‍රත්්‍යයයි ඒ සන්දරාගේ නති නාමධර්මය අවිද්‍යාව නමති නාමධර්මයට ප්‍රත්්‍යයයි අවිද්‍යාව නැමති නාම ධර්මය කර්මය හෙවත් සංස්කාර නැමති නාම ධර්මයයටට ප්‍රත්්‍යයයි ඒ නාම ධර්මයම සෝත ඉන්ද්‍රය හමනත්තාන් සෝත ප්‍රසාධරූපය හෙවත් කනට ඒ ැන සතර මහදහතුන්ට ඇතුවට හැඩිය නිර්මාණය කළේ ද මගේ කන කිව හරි දෙතුකොට කියන්න පුල. අන්න බුදුරජාණන් වවාසේ දේශනාක ඕක කර්මයට අයිති. අයිතිකාරයෝ කර්මය වර්තමානයේ ක නිර්මාණය කළල දුන්නේ සතර හභූතියෝ මහභූත හතරයි සුද්දාශ්ටක් කලාපේ. ආත්මේයට දන්න බෑ සනක්ෂන චිතක්ෂණ දාාහතක්තු ඇතුවල නැති ල සභාාවය එහනම් අපි චන්දරාගේ කනේතියන චන්දරාගේ සත ප්‍රසසා රෝපේ ති චදරාගේ අයි ල. හේතුව අයිංකළුත්න නිවුණ නිවුණ ගාන ප්‍රසාධරූපය නාසිය මෙනාස ඇතුල තින බාහහිර ගඳ සුවන්ද විල්ල ස්පර්සුන් හම දැන ගන්න සභාවයක්ක ඉන්ද්‍රියන් ක්‍රාමක් වෙන එසිත් හදන සභාවයක්තිනවා. එදරඒක සකශලා තියන්නේ සතර මහ දහත්තුවේත් සුද්දාශ්ික කලාාපයඒ සුද්දාාශ්‍රය කලාපේ හටගැන්ම නැත්ම කාලය හා විනාශය කෞද්ධ තීරණය කළේ. පෙරභවේ සිත හැසිරි චාකාරය. ඒ සිත හැසිරි චාකාරයට කිව කර්මහෙවත් චේතනාෙවත් කර්ම. කර්මකිව නාමධර්මය එත වොේ නාමධර්මය හේතු. ප්‍රත්්‍යය සුද්ධාශත්‍රක කලාපයයි එන් උපන්ධර්මයක් ගාන ප්‍රසාධරූපය. එහනම් පෙරභවේ කර්මය නැමති නාමධර්මයට, අවිද්‍යාව නැමති නනාමධර්මය ප්‍රතියද. ද්‍යාව නැති මධර්මයට ආශ්‍රම නැමති නාමධර්මය ප්‍රතියයි. ආශ්‍රවකිවේ තන්නහාව හැවත් චන්දරාගයි. හොඳ හේතුව අයින්කරු. හේතු අයිර අයිකරඩ වෙනවා කවධාර අයින් කරන්ඩ වෙනවා. හේතු අයිංකරොත් පලය නිරෝධයි. ඒ චන්දරගගේ නැමති හේතු අයිංකොත් අවිද්‍යාව නති පලය නිරෝදැයි. අයින්ගන. ඒ අවිද්‍යාව නැමති නාමධාර්මය ඒ හේතුව එයින් කොළොත් කර්මය නැමති පල නිරෝධැයි කර්මය නැමති හේතු අයිංකොරොත් නැවත සකස් කරන්න බැහැ සතර මහ දහතුන්ට නාසයක් හෙවත් ගාන ඉන්දි්‍රියයක් හෙවත් ගාන ප්‍රසදරූපයක්. එතකඩ නාසෙන් නිවුුණද එතුට අයින් කරන්නවෙන්න තුෘෂ්නාව ෙවත් චන්දරාගේ නීම තර බලධ චතුරාර් සත් ඇයි මේ නාශස ඇති දුක්කාරශතතියයට. වවා ප්‍රසාදරූප දි මොකක් කියලද හිතන්නේ සතර මහධාතුගේ සත්‍ර මදාාතුන්ට අයිතිරණයක. ඕකේ හැඩිය ඕක කාලය අවසාන තීරණය කහඩි කෞුද්ද පෙරභවේ සිත හැසිරි චාකාරය. පෙරභව සිත හැසිරි චාකාරයට කිවත් චේතනහයවත් කර්මන්. ඒ කර්ම හෙවත් චේතනහයවත්වේ සිතු විලි හවත්වේ නාමධර්මය දිව නැමැති සද්‍රම හදහතුන්ට ප්‍රත්තියද ප්‍රත්්‍යය උපකාර වුණා ඒකෙන් තමයි මේක හැඩිය කාලය හටගැන්ම විනාශ්‍ය තීරණය කළේ. ඉදොරක් කර්මය කියැනේ නාමධර්මයක් ඒ නාම ධර්මය සකස්වනේ, අවිද්‍යාව නැමති නාම ධර්මය නිසා. අවිද්‍යාව ැන නොදන්නකමන් නොතේර එනකමන් නොවැටහීම මුලාව රැබටීම අනෝබෝධය. අන්න ඒ නිසා ඒ සිතුවිල්ල නිසා ඒ නාම ධර්මය නිසා ඒනාම ධර්මය. නධර්මයට ප්‍ර්‍ය. ඒ අවිද්‍යාාවනමති නාමධර්මයට චන්දරාගගේෙවත් ආශ්‍රමණනැමති නාමධර්මය ප්‍රත්්‍යයයි චන්දරාගේ කැනෙ සෂ්න දැ බලන්ටකු මුලට එන ලොස්සන් දැ මුලින් අයින් කරන්න්ඩෝන මොල කපන්ඩේන. සතගතන් වහසේ දේශනා කළ සියලු දු කටගන්න මුල් දෙකයි අවිද්‍යාවයි තන්නාවයි. ඉවත් කරන්න තියෙන්නේ ඔයි දෙකයි හැබැි ලංකර ිනි තුයි දෙකමයි බදුරජාණන් වහන්සේ ඉවත් කරඩ කියපේවා අපි ලංකරංගන්න ඉතින් දුකයින තිර පස්ස කියෙන දුකයි කියලා ආඩන්නවා සෝක වෙනවා කනගාටුවෙනවා වැල පෙනවා ප්‍රියන්ගෙන් වන්නෙනවා ප්‍රියන්න කෙක්වෙනවා කැමති දෙවල් ලැබෙන්න්නේකමැති ද දෙවල් ලැබෙන හරි ඉති බුදුරජාන් වහන්ස අයින් කරඩ කියවපේවා ලංකරගන්න ඕන දුකයි නැ්ච තතාගතයන් වහන්සේ යමක් අයින් කරන්නකි වන අයිං කරන්න මහුණනි හරිතය රමදන වසන් කරට කාල අපි ඉදිරේ දිීතිි කට් කරන්න. දැම් පැහැදිලිද හේතු අයින් කර කවදර ේතු අයින් කරන්න හැබේ ඒතු අයින්කරට ගොඩා කාලයක් ැනන්නේ බයිවෙන්නේ පයිකච්චිතක්ෂණය යන්නේ. පුළුවන්න රන්න එක්කච්චි තක්ෂණනෑ ඇයි චන්දරාගේ කියැන සිතු විල්ලක් සිතේ ආයිසකචිතක්ෂණෑ. හටගන්න එකචි තක්ෂණය එන්න සරන්න වෙන්න තිකච ක්ෂණ වැඩි කාලයක් ගැන්නේ ඇබැයි අවබෝධියය තුළ තමයි අවෝධය තුළ තම ඇස්රන්නේ අස්කරන අවබෝධය තුර. දැකරන්නේමක දවිද්‍යාවවතුළ රැස් කරන්න ැන් රැස්කෙරුව ඇති අනධමත් කාලයක් සංසාර රැස්කර 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 රස්කර ැස්කරගරීමන ාවවනි දැම්මකදදි කරණන්නිති. ැංග තස්කරගෙන . ස්කරගෙන අස්කරගෙන අස්කරගෙන ට් එදාට නිවී සදහටමනිි වෙනවා. එදාට දුක් අවසන්. හොඳ ධර්ම දෙශන අසං කරනව. දායකත්ය හොමග මි විශ්‍රාමික ගුරුමතාතාවන් වන කමලා කොඩිකාරු සහහිමෙන් ගුණවර්දන හත්මී. අරමොනමී ගුණවර්ධන හ පුරෂය වන හ. ස ල පත් ති පෙේ හත් සත ස ප ල ප ො දන ස ප ශය ම රග නිවස පාර් ර ර . සිෙත් පාර්තන කරනවා සතම්බ ම සසිය සපරන ි ගුණ වද හ හට ස පව ල සෑම දෙ ට. දේශ ගතසිටන දරුවන්ට සාභාගෝ සෑම දෙනගේම දූ දරුවන් මුණන බරන්ට. දර්ම දේශ ස්වාමීන් වහන්සේ බෞද්්‍ය මමා චල නිර්මාතතු තුළවත් කාර මන්ඩ ලට රට ේරයා ගතර විරවන්ට ස රන්ට කොෝනාව ංගත ලොවෙන් තුරන් වී සෑම දෙෙන සුවපත්තේවා කිය ප්‍රාර්ථනා කරනවා. ේ න ෝද ේ බෝධ හාරාධිපතිව වැඩවිසූ බෞද්්‍යාමාතති චාලයේ නිර්මාත්‍රව බොල් සත්තු ගුණ පේත සබුද්ධ සාසන විස්වකීර්ති ්‍රී සද්ධර්ම විභපුෂසන පරම පුචනය දර්නාාගම කුස්සේ කුසල දම්ම මහාස්වාමිරන් වහන්සේට ප ාන මෝදනා කිීම අප අත්ති වදාල සියල මහසංගරත්යට පින් අනුමෝදනන් කිරීමට ජාතිය වෙන ද දරන ර ප න ෝදන් කිරීම. ඒේමන ප්‍රශ්කරගත්තන අප්‍රමාණ පුනි ශක්තියන් ඒේත. ෞද්‍යමාාති ාල දරනාාගම කුසලදම්ම නාක ස්වාදුිරන් වහන්සේ ප්‍රධාන සිරු ජනානමින් පරලො සපස්සිලු දෙනම් සපත් කරගෙන ඉඳම් මේ ඥාතිීන හෝතු කියෙන ගත්තාවන්ක දෙවියන්ටත් පින් දෙ නාකා සට්ටාච බොහ්මට්ටා දේවානාගාම හිදදිකා.

රගත්තනන් ප්‍රමාණ ප ක්තිී ස ප ර ර් න හත්තා විදේශගතව සිටන දරුවන් සසාභාග යල නට මත් ධර්මදේශක ස්වාමීන් වහන්සේ ඇතු බද්්‍ය ල කර මන්ඩල ට බේරග රන ර න් හස න්ට ියල නාටම. නොරන්ගේ සිිර්වාද බේවා ඒතුලින්න්නේ සෑම කෙනෙකුටම යහපතක්කේවා ස තක්කේවා සාාන්තියක්ම වේවා නිදුක් නිරෝගිසුව පත්භාවය තිරචීවනය දීර්ගාවි සම්පත් සැලසේවා ඒ සඳහම යුතුම් පුුණ්‍ය ශක්තිය ආසිර්වාදයක්ම වේවා කියල හිතාගෙන සාධකයන්. අවසාන වයෙන් රැස්කරගත් තනන්ත ප්‍රමාණ පුුණ්‍ය ශක්තියෙන් ඔබාප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුවා සනාාවේවා කෙලහිතාගෙන සාධකය. සෑම දෙෙනට මාසිරවාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චංමතාපචායිනෝ චත්තාරෝධම් මාවඩ්ඩන්ති ආයු වන් නෝස්ුකංබලන් ආයුරාර රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි බාන සම්පත්ති ඉමිනාතයේ සමිච්චතු